කන්නෙලිය වැසි වනාන්තරයේ වරුවකින් බැලුවොත් මොන වගේ අත්දැකීම් ටිකක් හම්බ වෙයිද? අපි අද බලන්නේ කන්නෙලියට මුලින්ම යන කෙනෙකුට. එහෙම නැත්නම් ඩේ ට්‍රිප් එකකට කන්නෙලියට යන කෙනෙකුට කෙටි හයික් එකකදී හම්බ වෙන්න වැඩිම ඉඩකඩක් තියෙන දේවල් ටික මොනවද කියලා. මට නම් හිතෙන්නේ කන්නෙලිය කියන්නේ සිංහරාජේ බාල සහෝදරියක් වගේ කියලා. ඒ මොකද එහෙම හිතන්නේ? ගිල්ලම් බලමු. කන්නෙලිය දිගහා එක්සත් කරන්න පුළුවන්. හැබැයි අර වැහි වනාන්තරයකට ගිහිල්ලා ගන්න පුළුවන් අත්දැකීම් ගණනාවක් කෙටි වෙලාවක් තුල ගන්න පුළුවන්කම කන්නෙලිය තියෙන ලොකු විශේෂත්වයක්. ඒ කියන්නේ කිලෝමීටර් 1මාරක් 2ක් දිග කෙටි හයික් එකක් දියැලක් වැහි වනාන්තර සත්තු ගස්වැල් එතකොට මාළු බලන්න පුළුවන් නාන්න පුළුවන් ඔය වගේ දේවල් ටිකක් මේවා විස්තර අපි ඉස්සරහට බලමු. කන්නෙලිය වැහි වනාන්තරයේ තියෙන්නේ ගාල්ලේ ඉඳලා කිලෝමීටර් 35ක් විතර රට ඇතුළට වෙන්න ළඟම නගරේ උඩුගම. දැන් වනාන්තරය ගැන විස්තර කියන්න කලින් යන කෙනෙකුට උදව්වක් විදිහට සංචාරක තොරතුරු කීපයක් කිව්වොත් ඩේ ට්‍රිප් එකක් යන කෙනෙකුට නම් කන්නෙලිය පිවිසුමෙන් ටිකට් එකක් අරගෙන ගයිඩ් කෙනෙක් අරගෙන කැලේ ඇවිදින්න යන්න පුළුවන්. නවතින්නත් පුළුවන්. කැලේ ඇතුලේ තියෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය වෙන වන නිවහනක්. හැබැයි ඒක කොළඹ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කලින් බුක් කරගෙන ඕනි යන්න. එතකොට තමන්ගේ කෑම බීම බඩු ගෙනihin දීලා කෑම උයව ගන්න පුළුවන්කම තියෙනවා එතන. එතකොට කන්නෙලිය කියන්නේ වැහි වනාන්තරයක් හින්දා වනාන්තරයට යනකොට සූදානම් වීම කියන එක සිංහරාජයන්කට සූදානම් වෙනවා වගේ සූදානම් වුණා නම් හරි. එතකොට සිංහරාජයට සූදානම් වීම ගැන අපි වීඩියෝස් දෙකක් කරලා තියෙනවා. ඒවායේ ලින්ක්ස් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් පල්ලෙහා. ඒවත් බලලා ඒ විදිහට සූදානම් වෙලා ගියා නම් වැඩි හොඳයි. හරි. වනාන්තරය ගැන විස්තරවලට ගියොත් කන්නෙලිය කියන්නේ පහතරට වැසි වනාන්තරයක්. සිංහරාජයේ අයිති වෙන වනාන්තර වර්ගයම තමයි. බොහොම ඈත කාලේ ඇත්තටම ඔය තෙත් කලාපේ වනාන්තර සිංහරාජ කන්නෙලිය සහ අනිත් වනාන්තර එකට එකතු වෙලා තනි වනාන්තරයක් විදිහට තමයි තියෙන්නේ ඇත්තේ. ඇත්තටම අදටත් ලංකාවේ පහතරට වැහි වනාන්තරවල ව්‍යුහය පෙන්වන රූපය අර ප්‍රොෆයිල් ඩයග්‍රෑම් එක කියන එක මහාචාර්ය සාවිත්‍රි ගුණතිලක සහ මහාචාර්ය නිමල් ගුණතිලක මේ කන්නෙලිය කරපු අධ්‍යයන වලින් ගොඩනගපු පින්තූරය. දැන් අපි යන්න හදන්නේ අනගිමල ඇල්ල කියන දිය ඇල්ල බලන්න. මේක ටිකක් කෙටි හයික් එකක් කිලෝමීටර් 2කමාරක් විතර වගේ. මීටත් වැඩිය කෙටි හයික්ස් තියෙනවා. එතකොට මේ පාරේ යනකොට අපිට මොන වගේ දේවල් දකින්න පුළුවන්ද? පළවෙනිම දේ අවධානයෙන් බැලුවොත් පේනවා අර යෝධ ගස් ඇත්තෙම නැති තරම්. මහතින් අඩු ගස්, හීනි ගස් තමයි සෑහෙන තියෙන්නේ. ඒ හේතුව තමයි 1980 ගණන්වල අගහරිය වෙනකල්ම කන්නෙලිය දැව සඳහා කැපුවා. එතකොට එයින් පස්සේ තාම තියෙන්නේ අර නැවත වැවිගෙන එන කැලේ. ඒකයි මේ පොඩි ගස් වැඩිපුර තියෙන්නේ. හැබැයි ඒ කාලේ නම් මහ යෝධ ගස් තිබිලා තියෙනවා. මේ ගමේ වැඩිහිටි ගැමියෝ කියන විදිහට තට්ටු ලොරියට තනි කඳක් විතරක් දාන්න පුළුවන් තරමේ මහ යෝධ ගස් තමයි කපාගෙන ගිහින් තියෙන්නේ. අදත් ඒ වගේ තිබුණා නම් සමහර විට කන්නෙලිය සිංහරාජ අක්කා කෙනෙක් වගේ පේන්නත් තිබුණා. හැබැයි ඉතින් එහෙම වෙලා නැහනේ. දැන් ඉතින් පෙනුම බාල වෙලා නංගි කෙනෙක් වගේ තමයි. දැන් මේ බාලවීම කැලේ පෙනුමෙන් විතරක් නෙවෙයි වෙන්නේ. මෙහෙම වැවිගෙන එන කැලේ සමහර සත්තුන්ට හොඳයි. හැබැයි අර පැරණි ව්‍යෝධ වනාන්තරයට හුරු වෙච්ච සත්තුන්ට හොඳ නැහැ. ඒගොල්ලන් කැලේ කපනවත් එක්ක නැති වෙලා යනවා. ඉතින් ආපහු එහෙම තත්ත්වයක් ඇති වෙන්න සමහර විට සියවස් ගානක් යන්නත් ඉඩ තියෙනවා. සමහර විට ආයෙ කවදාවත් ඒ සත්තු එන්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙම නැති වෙලා ගිය සත්තු කවුද කියන්නේ අපි දන්නේවත් නැහැ. නමුත් තව සමහර සත්තු අහල පහල තියෙන වනාන්තරවල බැරි වෙලා හරි ඉන්නවා නම් පස්සේ කාලෙක මේ වනාන්තරයට එන්න ඉඩකට තියෙනවා. හැබැයි කොහොම වුණත් කන්නෙලියේදී ලංකාවට ආවේනික සත්තු, ඒ කියන්නේ ලංකාවේ මිසක් ලෝකෙ වෙන කොහෙවත් ස්වාභාවිකව නැති සත්තු, එහෙම සත්තු ගණනාවක් දකින්න පුළුවන්කම තියෙනවා. එහෙම එක්කෙනෙක් තමයි මේ මුදුන්බර දෙමළිච්ච. මෙයාගේ පාට තියෙන විදිහින්ද මෙයා අර වනාන්තර බිමේ කෑම හොයනකොට ලේසියෙන් පේන්නේ නැහැ. මෙයා කෑ ගහන සද්දේ මේ ලංකාවේ ගැමියන්ට ඇහිලා තියෙන්නේ රෙදිදියන් කියලා කෑ ගහනවා වගේ කියලා. දැන් ඕකම මේ අධිරාජ්‍යවාදී කාලේ බ්‍රිතාන්‍ය නැචරලිස්ලා මෙහෙට පොයි ඒගොල්ලෝ ලෝක වාර්තා කරලා තියෙන්නේ. මොකද එයාලට ඇහෙන්නේ ඉංග්‍රීසියෙන්නේ ප්‍රිටීඩිය කියනවා කියලා. රෙදිදියන් අපේ අයට ඇහුණ විදිය ප්‍රිටීඩිය අරගොල්ලන්ට ඇහුණ විදිය අහලා බලන්නකෝ. කන්නෙලිය
කරමල් බෝදිලිම නැත්තම් ගැටහඹු කටුස්සක් කියලා කියන්නේ. මෙයා අර වගේම අර ආවේනික සතෙක්. ඒ විතරක් නෙමෙයි මෙයාට අර බොහොම පැරණි පරිණාමික ඉතිහාසයක් තියෙන සතෙක්. ඉතින් ඒකින්ද ලොකු සංරක්ෂණ වටිනාකමක් තියෙන සතෙක්. ඒ කියන්නේ මෙයා කැලේක ඉන්නවා කියලා කියන්නේ ඒ කැලේට නිකම්ම ලොකු වටිනාකමක් ලැබෙනවා. ගස්වැල් ගත්තත් ඉතින් විවිධ විශේෂ ගස්වැල් ඊළඟට පුංචි පැල ඇටි තියෙනවා. දැන් වේවැල්, පුස්වැල්, එතකොට ගල්වැරළු, ඒ කියන්නේ කැලේ හැදෙන වැරළු වගේ එහෙම විවිධ විශේෂ පැල ඇටි වර්ග දකින්න පුළුවන්කම තියෙනවා. සමහර ගස් වර්ග තියෙනවා දළු දාගෙන එනකොට මුළු ගහම නිකන් රෝස රතු පාටයි. හරිම ලස්සනයි. ඒ වගේම මේ තව සමහර මල් වර්ග ටිකක් ලං වෙලා බැලුවොත් හරිම සුන්දරයි. දැන් මේ තියෙන්නේ කැකිලිවරා මල්. මෙහෙම මල් පිපෙනකොට මේ මල් වලට එන විවිධ කෘමීන්, සමනල්ලු, සමහර වෙලාවට වෙන කුරුල්ලෝ එහෙමත් මේ දැක ගන්න හොඳ අවස්ථාවක් තියෙනවා. එතකොට ෆොටෝග්‍රැෆි හරහා පරිසරය විඳින අයට මේ සමනල්ලු, කටුස්සු එහෙම හොඳ අවස්ථා ලබා දෙනවා. දැන් මේ එහෙම මොඩල් කෙනෙක් වගේ එක එක පැතිවලට පින්තූර ගන්න ඉඩ දීපු පිනුම් කටුස්සෙක්. මතකයිනේ පිනුම් කටුස්ස ඉතින් අපේ තෙත් කලාපීය වනාන්තරවල බොහෝ දුරටම නොවරදින ලක්ෂණයක්නේ. කටුස්ස විතරක් නෙමෙයි ෆොටෝජෙනික්. සමහර වෙලාවට ඇහැටුල්ලෝ විශේෂයෙන් අර ගොදුරක් ගැන හොඳටම අවධානයෙන් ඉන්න වෙලාවක වටපිටාවේ වෙන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ වගේ. දැන් මෙයා එහෙම මේ ගස් ටික අතරේ ගොදුරක් දැකලා මං හිතන්නේ ඒකට මාන බලන වෙලාව. ඉතින් ඒක නිසා අපිට සෑහෙන හොඳට පින්තූර ගන්න පුළුවන්කම තිබුණා. දැන් ඇහැටුල්ල නම් විස තියෙන සර්පෙක් නෙවෙයිනේ. හැබැයි කුණකටුව එහෙම නෙමෙයි. දැන් මෙයා අපිට හම්බුනේ එක දවසක උදේ. මොකද කලින් දවසේ මහා වැස්ස තිබුණේ. පොළවේ ලොකුවට වැහි වතුර ගලාගෙන යන්නේ ඇති. ඒකෙන් බේරෙන්න ඇවිල්ලා මේ පොත්ත අස්සට වෙලා läගලා හිටියා වෙන්න පුළුවන්. දැන් මෙහෙම ඉන්නකොට එකපාරටම මෙයාව පේන්නෙත් නැහැ. අපි දන්නේ නැතුව මේ ගස් කඳ ඇල්ලුවොත් එහෙම ඇටැක් කරන්න පුළුවන්. මෙයා ලොකු විසක් තියෙන සතෙක් නෙවෙයි තමයි. හැබැයි ලංකාවේ සර්පයෝ අතරින් බොහොම වේගවත්ම ඇටැක් එකක් තියෙන සර්පේ විදිහට තමයි කුණකටුවව දන්නේ. කන්නෙලීදී දකින්න පුළුවන් තව විශේෂම සතෙක් තමයි මේ බට ඇටි කුකුල. මෙයාගේ පෙනුම නිකන් සාමාන්‍ය ඇටි කුකුලගේ වගේ වුණාට මෙයාගේ හොට අලිගට පේර මදේ තියෙන කොළපාට අන්න එහෙම ලස්සන කොළපාටක් තියෙනවා. මෙයක් ලංකාවට ආවේනික සතෙක්. මේ පාරේ ටිකක් දුර යනකොට දකුණු පැත්තේ හම්බ වෙනවා වවුල් ගුහාවක්. ගල්කුළු තියෙන ගුහාවක් වගේ කොටසක්. ඉතින් මේකේ අර කෘමීන් අල්ලගෙන කන පුංචි කිරිවවුලු පොඩි ප්‍රමාණයක් ඉන්නවා. කන්නෙලියේ මෑත කාලේ ඉතිහාසය සෑහෙන හිතට එන තැනුත් තියෙනවා. අපි මුලින්ම කන්නෙලියට එන කාලේ ටිකට් දීමක් හරි එහෙම මොනවත් තිබුණේ නැහැ. විසිටර්ස්ලා කියලා හිටියෙත් නැහැ. කොළඹින් අවසර අරන් අපි ආවේ. එතකොට අපි පොඩි බැක් යඩ් හයික සෑහෙන පොඩි කාලේ. එතකොට ඒ කාලෙදී ඔය දැන් වනනිවහන තියෙන තැන තිබුණේ ඒ පැරණි ගොඩනැගිල්ලේ සිමෙන්ති පොළවයි පැති බිත්ති දෙකයි විතර. මොකද අර 80 දශකයේ අග භීෂණ කාලෙදී කන්නෙලිය තිබුණු ඒ වැඩපළ සහ දේපළ ගිනි තියලා විනාශ කරලා තියෙනවා. ගැමියෝ කියන විදිහට ඊට පස්සේ කන්නෙලිය සමහර තරුණයන්ට සුසානයක් වෙලා තියෙනවා. අදත් සමහර තැනක ඒ පැරණි ටයර් සෑයවල් වල ලකුණු දකින්න පුළුවන්. පාර අයිනේ මෙහෙම විවේක ගන්න හදලා තියෙන තැනක ඉඳලා නිෂ්කලංකව කැලේ බලන්න පුළුවන්කම තියෙනවා සෙනග අඩු දවසක නම්. සමහර විට කළු වඳුර වගේ ලොකු සතෙක් දකින්න පුළුවන්කමත් හම්බ වෙනවා. මේ හරියේ එක තැනකදී යෝධ පුස්වැල දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔය වැහි වනාන්තරයක දකින්න හම්බ වෙන පොඩි වයිල්ඩ් ලයිෆ් අතරේ ලස්සන මකුලොත් ඉන්නවා. දැන් අපි ඇල්ලට ළඟයි. දැන් ට්‍රේල් එකේ මේ කොටසේ තියෙන මේ බෝඩ් වෝක් එක කාලෙන් කාලෙට එක එක විදිහයි. ලෑලි කැඩලා තියෙන්න පුළුවන්, අත්යට බුරුල් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන් යන්න. මෙන්න මේ තියෙන්නේ අනගි මල ඇල්ල. හොඳට වතුර තියෙන කාලෙට නම් හරිම ලස්සනයි. දැන් මේ ගල් අතරේ තියෙනවා ගැඹුරු තැන් වතුර පෙරිලා. එතකොට ඒවයි සැඩපාරත් හරි තදයි. ඒකකට ලිස්සලා ගියොත් හරි වැටුනොත් හරි තනියම ගොඩ එන්න ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න ඕනි. විශේෂයෙන් පොඩි දරුවන්ව හොඳටම පරිස්සම් කරන්න ඕනි. බැරි වෙලා හරි පොඩි ළමයෙක් වැටුනොත් පේන්නෙම නැහැ. කාලෙකට පස්සේ ලංකාවට ආපු අපේ දිගු කාලීන මිතුරියක් වෙන නිෂා එක්ක අපේ කන්නෙලීගේ වෙලාවේ හොඳ බෝනස් එකක් හම්බුණා. නිෂා ෆොටෝස් ගන්න බොහොම කැමැත්තක් දක්වන කෙනෙක් නිසා සහ ලස්සන ෆොටෝස් ගන්න කෙනෙක් නිසා එයාට මේක හොඳම අවස්ථාවක් වුණා. කන්නෙලිය මාළුන්ව බලන්නත් හොඳම තැනක්. ඇත්තටම සිංහරාජලට ඇති කන්නෙලියට තියෙන ලොකු ආසියක් තමයි ඒක.
ඉතින් හොඳටම ආලු බලන්න නම් ස්විම් ගෝගල්ස්වත් තියෙන්න ඕනේ අඩු ගන්න. නාන අදහසක් තිබුණත් නැතත් මාළු බලන්න කැමැත්තක් තියෙනවා නම් ස්විම් ගෝගල්ස් අරගෙන මාස්ක් එක කිස් නෝකල් තියෙනවා නම් තවත් හොඳයි. නමුත් ඒක ටිකක් ගණන් දෙයක් නේ. ස්විම් ගෝගල්ස් ගෙනාව නම් ඒත් ඇති. දැන් මේ නාන අවසර තියෙන මේ තැන තියෙන්නේ ඇත්තටම හයික් එක පටන් ගන්න හරියමයි. කැලේට ඇතුල් වෙන හරියමයි. ඉතින් හයික් එක ඉවර කරලා ඇවිල්ලා නාන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මෙතන වතුර බොර වෙන්නේ නැති විදිහට සංසුන්ව නාන්න. මොකද වතුර බොර වුණොත් මාළු බලන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නැතත් අපි වැහි වනාන්තරයකට ඇවිල්ලා නාද්දී වැහි වනාන්තරෙන් පෙරලා පිරිසිදු කරලා පලිඟු කැටේ වගේ පැහැදිලිව දෙන වැහි වනාන්තර වතුර නානවා මිසක් බොර වෙච්ච වතුර නාන්නේ මොන හේකටද නේද? ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට ගත යුතු යමක් තිබුණා නම් ලයික් එකක් දාන්න. ඔයාගේ අදහස් කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙමනම් බොහොම ස්තුතියි බැලුවට. ආයි දවසක හම්බෙමු.